අයිබෝවන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති ප්‍රකාශයයි ආරම්භ වන්නේ මම උදේශාන ඉදම ගෙදර ප්‍රථමයෙන් උදෑසන පුවත් සිරස්තල පාඩු ලබන දුම්රිය සුදු අලියා ලාභ ලබන්නේ කවදද ලංසා යන්න හදන්නේ ටෙන්ඩරයක් නිසාද හර්ෂද සිල්වා ප්‍රශ්න කරයි ඩොලරේ රුපියල් 300ට යයි දුප්පතුන් දැනටත් ලක්ෂ 5කින් ඉහළට රනිල් කියයි Karmanta Sheshre, Vishishtain again, Jatika Karmanta, Vishishtata Samanulilla, Janadipati Gotabe, Rajapaksha Mahatage, Pradhana Pin Pavatuna, A. Batramulla, Water Sage Parishredi. Karmanta Sheshre, Vishishtan again, Jatika Karmanta, Vishishtata Samanulilla, Janadipati Gotabe, Rajapaksha Mahatage, Pradhana Twin, Batramulla, Water Sage Hotel Edi Pavatuna. Emma Samman Ulele Thema Vitibune, Ratita Panadina, Karmanta Punurudeana, Themavai. Mehidi, Vishishtatama, Kuda Madhya Saha Mahaparimana Nishpadana Karmanta Saha, Vishishtatama, Yantra Sutra Nishpada Kiana Shastrianta Adala, Vishishtin, Samman Ulele di Jonadipuragiatin, Platinum Samman in Pidum Labua, Mahaparimana, Madhya Parimana, Kuda Parimana, Shastra Visakata Adala, Swarna Rajata Saha, Lokata Sammanada, Mehidi Emma Vishishtan Veta Pirinamuna. Motor Rate Kalaskirime Karmantia, Dirigent Bime Armunin, Emma Shastre, Karmanta Vishishtain Tidinek Saha, Rajan Shay Samagam Tunagde, Vishisha Game Samanin Pidum Labua. Memavastavata Karmanta Mate Vimal Birvan Shumatatulu, Neladharin Pirisa Kekpa Sitia. Janavar Matanukulu Apiana Gamanidi, Ape Karmanta Kerne, Ape Dating Uswa Tabimi, Atiavasatavi, Tino Apika, Apata Hekitak Pamanin Kerno, Mangitano Apita, Tavayana Bohudurutino, Eduriana Puluan, Apita, Eviswa Setino, Deshi Karmanta Karwa. මුළුමනින් මේකට සූදානම් කියන විශ්වාසය අපිට තිබෙනවා ඔබත් රජයත් අපි සියලුම දෙනා එක්ව මේ රටේ කර්මාන්තකරණී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගය මේ රටේ කර්මාන්තකරණී විශිෂ්ටතම යුගයේ බවට පත් කිරීමට එක්වෙමු කැපවෙමු දැනට පවතින තත්ත්වයේ හමුවේ මෙම වසර අවසන් වන විට ඩොලරය රුපියල් 300ක් දක්වා ඉහළ යා හැකි බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා Rate Dupatunge Sankyavada Laksha Pahakin Vedivi at the Babai, Wickramasinghe Mahata, other Madhyahamu Prakashak Karamin, Sandahan Karasitie. ආර්ථිකය තවමත් පිරිහෙනවා. අද රුපියලේ නියම වටිනාකම ඩොලරයට රුපියල් 250යි. ඊටත් වැඩි. නවත්තගත්තේ නැත්නම් 300ට යනවා අවුරුද්ද අවසාන වෙන්න ඉස්සෙල්ලා. විශේෂයෙන්ම දිලිඳු ජනගහනය ලක්ෂ 5කින් වැඩි වෙලා තියෙනවා. තවත් වැඩි වෙන්න යනවා. මධ්‍යම පන්තිය කඩා වැටිලා අමාරුවෙන් ජීවත් වෙන්නේ. ගොවිතැන විනාශ වෙලා. කුඩා හා විශාල ව්‍යාපාරිකයන්ට තමන්ගේ වැඩ කටයුතු කරන්න බාණ්ඩ ලබා ගන්නට බැරි වෙලා තියෙනවා. මේ අවුරුද්ද සම්පූර්ණයෙන්ම ඩොලර් බිලියන 6ක් ණය ගෙවන්න තිබෙනවා. අපි තාම IMF එක්ක සාකච්ඡා කළා නැහැ. තවත් අලුත් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. විදේශ විනිමය බැංකු වලින් ඉවත් වෙලා දැන් කරන්නේ හවාලා ක්‍රමයට. ඉතින් මෙහෙම ප්‍රශ්න ගණනාවක් තියෙනවා. එන සතියේ IMF සංවිධානයේ හැම සමාජික රටක් එක්කම අවුරුද්දට සැරයක් ආර්ථික තත්ත්වය ගැන සාකච්ඡා කළ වාර්තාවක් දෙන්න ඕනේ. ගිය දෙසැම්බර් මාසේ IMF කණ්ඩායම ලංකාවට පැමිණියා. ඒ වාර්තාව එන සතියේ ඉදිරිපත් කරනවා කියලා තමයි අපි දැනගෙන ඉන්නේ. ඒ වාර්තාව ලැබුණේ ගමන් අපි කරන්න ඕනේ ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා ඊට පස්සේ ඒ ගැන අපි විවාදයක් පවත්වමු. ඒක පක්ෂග්‍රාහී වෙන්න උවමනා නැහැ. මේ තත්ත්වයට කවුද වග කියන්නේ කියලා හොයන්ට වැඩක් නැහැ. එතනින් අපි බලමු මේ ගැන මූලික ප්‍රතිපත්ති ගැන පොදු එකතාවයකට එන්න පුළුවන්ද කියලා. අපේ රටේ තියෙන එක ජාතික සම්පතයි. ඒ ජාතික සම්පත තමයි තරුණ පරපුර. ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා නම් මිලේනියල් හා ජෙන් ඉසෙට්. ඔය කණ්ඩායම ගැන අපි හිතන්න ඕනේ. දැන් විශ්වාසය නැති වෙලා තියෙන්නේ. ආණ්ඩුව පාර්ලිමේන්තු කෙරේ විශ්වාසය කඩ වෙලා තියෙන්නේ. එහෙනම් ඒ අයට අනාගතයක් ඇති කරන්න සැලැස්මක් තියෙනවා. මේ සැලැසුම් හදන්න අපිට එකඟ වුණ එක ආර්ථික රටාවක් තියෙන්න ඕන. අවුරුදු 10ක් 15ක් 20ක් ගෙනියන එක. ඒ අපේ යුතුකම. ඒකෙන් අපි පැනලා යන්න බෑ. අපි එතනින් පැනලා ගියොත් මේ රටේ තරුණ තරුණියෝ අපිට සාප කරයි. උඹ රටේ අනාගතයක් නැතිව කරා, අපේ අනාගතයක් නැති කරා කියලා අපිට බණි. ඒ නිසා අපි මේ වගකීම ඉෂ්ට කරන්න උවමනයි. අපේ රටේ දුම්රිය දෙපාර්තමේන්තුවත් ඇත්තටම සුදු අලියේ. Kochi Pettivalat, Elie Elila Tamai, Ute Havasa Janatawa Yanne, Namut Sada Kalikama Padui, Hamadama
පාඩුව නැති කරගන්න කියලා ප්‍රවේශ පත්‍රවල මිල වැඩි කරනවා. එහෙම මිල වැඩි කරපු අවස්ථා අනන්තයි අප්‍රමාණයි. ඒත් පාඩුව හැමදාම තියෙනවා. දුර්වල කළමනාකරණය නිසා රටටම බරක් වී ඇති දුම්රිය දෙපාර්තමේන්තුව ගැනයි මේ. ප්‍රවාහනයේ සේවාවක් බව සත්‍යයක්. නමුත් මේ මගේ ප්‍රවාහනයේ පාඩු ලබන්නේ ඇයි කියලා නම් සාධාරණව සොයා බැලිය යුතුමයි. මේ තැන්වලට බහිරව යන ඉන්නවා අරක් අරගත්ත. අතිකාල විශේෂ දීමනාවලින් විතරක් රුපියල් 50,000 ලක්ෂයක් අතර මේ සමහර සේවකීන් හොයා ගන්නවා. ඇත්තටම එකම පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 2-3ක අතිකාල සමග වැටුප් ලැබෙනවට වඩා අලුත් පරම්පරාවකට රැකියා ලබා දීම නෙමෙයිද කළ යුත්තේ. මේ ආයතනයේ පාඩු ලබන්න සැබෑ හේතුව ප්‍රවේශ පත්‍රවල මිල අඩුවෙන් ලබා ගැනීමද. ඇත්තටම එම තත්ත්වයේ 25%කට පමණ ඇත්තයි කියලයි පිළිගන්න වෙන්නේ. ඇත්තටම ඉතිරි 75% ආයතනයේ පරිපාලන දුර්වලතා බවයි කිව යුත්තේ. අතිවිශාල සේවක සංඛ්‍යාවක් නඩත්තු කිරීම, ඉහවහ ගිය අතිකාල, පුංචි දෙයටත් විසඳුම් දෙන ලෙස කරන වැඩ වර්ජන, මගීන්ට මහමගත් කර දීම, නිසි වේලාවට ධාවනය කරගන්න බැරි වීම, මේ සියල්ල අතර දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය නැති දේ ගෙන්වීම තවත් එක් පැත්තක්. දුම්රිය පෙට්ටියට ගැලපෙන්නේ නැති එන්ජින් සහ එන්ජිමට ගැලපෙන්නේ නැති පෙට්ටි ගෙන්වන රටක් මේක. අලුත් එන්ජින් කියලා අලුත් වගේ බාහිරින් පේන පර්ණ එන්ජින් කීයක් නම් ගෙනල්ලා ඇතිද? පසුගිය රජයේ සමයේත් මේ ජාවාර්ම හරි හරියට සිදු කරනවා. අදත් එහෙමයි. කට්ටියටම හොඳටම පත්තු වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවේදී. මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා පැවසුවෙත් ප්‍රවේශ පත්‍රවල ගණන් වැඩි කරන එක නෙමෙයි විසඳුම කියලා. දැනට මුහුණ දෙන පාඩුවට සාධාරණ හේතු හොයන්න කියලා මුදල් ඇමතිවරයා දුම්රිය බලධාරීන්ට එදා අවධාරණය කළා. ජනාධිපතිතුමා කිව්වට පසුව තමයි ඊයේ ප්‍රවහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමනුග මහතා ගිහින් බැලුවේ. 10ක් ලැබිලා තියෙන එම්ලියන් එන්ජින් හිම එන්ජින් අද දිනවන විට දුම්රිය එන්ජින් 8ක් පමණ ධාවන සුසුත්වයේ පවතිනවා. එම්ලියම 949 අංකයේ තියෙන එන්ජිම ටර්බෝ චාර්ජර් එකේ ප්‍රශ්නයක් කියලා නැවතලා තියෙනවා. ඒතකොට 956 කියන එන්ජිමත් වෙනත් තාක්ෂණික දෝෂයක් ඇවිල්ලා නවත්තලා තියෙනවා. ඊට අමතරව 953 කියන එන්ජිම රෝද කපන්න නවතිලා තියෙනවා. මේ එන්ජින් ධාවනයේ යෙදෙන්නේ පිටි ප්‍රවාහන දුම්රියට 2ක් යොදවනවා, යාල් දේවි කියන දුම්රියට 2ක් යොදවනවා. හික්කඩුව දක්වා දිවෙන හවස කාර්යාල දුම්රියට 1ක් යොදවනවා 5යි. පොල්ගහවිල දක්වා හවසට ධාවනය වෙන දුම්රියට 1ක් යොදවනවා 6යි. ඊට අමතරව අද අලුත් දුම්රිය පටන් ගත්තා. අලුත් මැදිරි දාලා මේ එන්ජිම දාලා යාපනය දක්වා දිවෙන දෙවෙනි දුම්රිය. මීට කලින් ඉදිරිපත් වුණා නම් ප්‍රශ්න निराකරණය කරගන්න බොහෝ විට තිබුණා. හැබැයි යන්නේ පස්සර කියන එක අපි දැනුත් කියනවා. මේක දැන් හෝ නැවති යුතුයි. දැඩිව ප්‍රකාශ කර ඉන්නේ මේ එන්ජින් සහ මැදිරි ගෙනේම සුදුසු නැති මට්ටමට තියෙන්නේ. මේවා අනිවාර්යයෙන්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන් කොටසකගේ අතයට ගනුදෙනු කොමිස් මුදල් වලට යට වෙලා තමයි මේ තත්ත්වය ගේන්නේ. මේ කොමිස් ගනුදෙනු වලට යට වෙච්ච මේ නිලධාරීන් පිළිබඳ දැන්වත් තීන්දුවක් ගන්න කියන එක අපි බොහොම පැහැදිලිව කියනවා. හරියටම හොයලා නිවැරදි විසඳුම් දුන්නොත් ඇත්තටම දුම්රිය දෙපාර්තමේන්තුව කියන සුදු අලියා ලාභ ලබන තත්ත්වයට පත් කරන්න පුළුවන්. ජනාධිපතිතුමාගේ අවධානයේ ලක්වීමත් සමග දැන් ලහි ලහියේ අතහැර දමා තිබූ පෙට්ටි එන්ජින් සූදානම් කරන බව වාර්තා වෙනවා. මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව ඉදිකරන ලද කටුනායක මීගමුව ද්විත්ව දුම්රිය මාර්ගයේ අද ජනතා අයිතියට පත් කෙරුණා. ඒ ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්. ඉතාම සුවපහසු, ඉතාම අලංකාර දුම්රිය සේවාවන් අපි එකින් එක පද්ධතියට එකතු කරමින් පවතිනවා. අපි අලුතෙන් දාන මේ දුම්රිය මැදිරිත් එක්ක ඉතාම ප්‍රබෝධමත් මානසිකව සතුටටපත් වෙච්ච කාර්යාලීය දුම්රිය සේවාවන් පහසුකම් සහිත දුම්රිය මාර්ග යොදවලා අපට පුළුවන්කම ලැබුණා මේවා පටන් ගන්න. වත්මන් රජය බොහෝ ගිවිසුම් ගැන අද ඉතා ජනප්‍රිය ප්‍රකාශයක් කරනවා. ඒ පසුගිය රජය අත්සන් කළ ගිවිසුම් අද අපි අත්සන් කරන්නේ වාසිදායක ලෙස නැවත සකස් කිරීමෙන් පසුව බවයි. කොහොම කවුරු ගිවිසුම් ගැහුවත් විදේශ රටවල් අතලෙව කන්න මීය කඩන්නේ නැති බව නම් කිව යුතුයි. දැන් කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ ඉඩම් ගැනත් අහන්න ලැබෙන්නේ මෙන්න මේ වගේ කතාවක්.
පහුගිය කාටවත් ආරම්භ කරන්න බැරි වෙච්ච මේ කර්මාන්තශාලාව අපේ රජයේ ආරම්භ කරන්න යනකොට ඒකට අකුල් හෙලන පිරිසක් ඉන්නවා. ඒකේ ඒ කර්මාන්තශාලාවේ රැකියා 1200කට වැඩි පිරිසක් හම්බ වෙනවා. වක්‍ර රැකියා 3000කට වඩා හම්බ වෙනවා. මේ කර්මාන්තශාලා භූමිය අක්කර 550 හැර ඉතුරු සියල්ලම දෙනවා කියලා තම ප්‍රචාරයක් යනවා. අපේ කැබිනට් පත්‍රිකාවේ තියෙනවා මේ ඉතුරු අක්කර 20000 දෙන්නේ කොහොමද කියලා. ඒ ප්‍රදේශයේ ගොයියලතාව තෝරගෙන උක්වගා කිරීම සඳහා පමණක් ඒ ඉඩම් ටික ලබා දෙන උක්වගා කරන්න. අපි ඒක කියන්නේ උක්වගා කළා මේ කර්මාන්තශාලාවට දෙන්න ඕනි කියලා. මම දැක්කා ආසියාවේ ලොකුම කර්මාන්තශාලාව තමයි මේ හදන්න යන්නේ මද්රව්‍ය හදන කර්මාන්තශාලාවක් කියලා. ලංකාවේ අදටත් පැල්ලත්තේ සෙවනගල ගල්ඔය ඇතිමලේ මේ සියලු මේවා එතනොල් හදනවා. හැබැයි සීනි හදලා ඉතුරු වෙන අතුරු ඵලයක් හැටියට අපි මේ කර්මාන්තශාලාව ආරම්භ කරපු දවසේ සිට අවුරුදු 10ක් යනකම් ලාභෙන් 15%ක් රජයට අවුරුදු 10ේ සිට අවුරුදු 20 දක්වා ලාභෙන් 25%ක් රජයට අපි කිසිම ආයෝජනයක් කරන්නේ නැහැ. අවුරුදු 20ේ සිට 30 දක්වා 51%ක් රජයට අවුරුදු 30ේදී සම්පූර්ණම කන්තලේ සීනි කර්මාන්තශාලාව රජයේ සසු කර්මාන්තශාලාවක් බවට පත් වෙනවා. එහෙම තමයි මේ ගිවිසුමේ තියෙන්නේ. මේ අතරේ කන්තලේ සීනි කර්මාන්තශාලාව සම්බන්ධයෙන් වන ගිවිසුම පිළිබඳව දැනුවත් කිරීම සඳහා ජාතික සංවිධාන එකමුතුව අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මේ විජාතිකයන් විශේෂයෙන්ම ඇමරිකාව හා ඉන්දියාව ප්‍රධාන මේ විජාතිකයන්ට මේ රටේ භූමිය අත්පත් කර ගැනීම තත්වයක් උදා වෙලා තිබෙනවා. නුදුරුම මේක තමයි කන්තලේ සුගර් ෆැක්ටරි එක අක්කර 20000ක් දැන් අවුරුදු 30කට ඉන්දියන් සමාගමකට දෙන්න ලෑස්තිලා තිබෙනවා. මිනිස්සුන්ගේ ඇහැවහල තමයි මේ කටයුතු කරන්න හදන්නේ. ඒ නිසා මේ තත්ත්වය පිළිබඳව අපේ දැඩි විරෝධය ප්‍රකාශ කරනයි. ඉන්දියානු සමාගමට SP සුගර් කියන සමාගමට වාසිදායක විදියට ගිවිසුමක් අලුතෙන් අත්සන් කරන්න අමාත්‍ය මණ්ඩලයේ ඊ අනුමැතිය ගත්තා. ඒ ගිවිසුමේ ඉතාම බරපතල කොන්දේසි තියෙනවා. ගොවියාට මීට පෙර කොන්දේසි තිබුණේ ඒ ඉඩම් කොමසාරිස් යටතේ තියෙන්නේ ගොවියාට ඉඩම් දෙන්නේ ආණ්ඩුවේ. දැන් එහෙම නෙවෙයි. ඉඩම් දීමේදී සමාගමට ගොවියාට ඉඩම් දීමේදී සමාගමට බලය ලැබෙනවා. මේ ඉඩම් සමාගමට පවරනවා. අන්තිමට සමාගමත් එක්ක පාර්ශ්ව තුනක ගිවිසුමක් ලෙස තමයි ගොවියාට ඉඩම් ලැබෙන්නේ. මේක කොටස් අයිතිය 51%ක් තියෙනවා කියනවා. හැබැයි කළමනාකරණය අයිති වෙන්නේ විදේශීය සමාගමට. ඊට ලාභ බෙදීම 50%න් ලාභත් 50%ක වෙන්න ඕනේ. එහෙම නැහැ. නිමල් ලංස මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බවට විවිධ තොරතුරු වාර්තා වනවා. රාජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් පළවන මෙම වාර්තා පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා අද අදහස් පළ කළා. මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයක් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මීට හේතු වී ඇති බවට තමන් විශ්වාස කරන බවයි හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ. අමාත්‍ය නිමල් ලාන්සා මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බවට මේ වන විට විවිධ වාර්තා පළවෙමින් පවතිනවා. මේ සම්බන්ධයෙන් සියත ප්‍රවෘත්ති ඊයේ දින සිදු කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨයෙකු පැවසුවේ අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට ඉවත්වන ලෙසට දැනුම් දී ඇති බවයි. මහාමාර්ග අමාත්‍යංශය තුළ ඇති වී ඇති ගැටලුකාරී තත්ත්වයක් සම්බන්ධයෙන් මෙම තීරණය ඔහු ගෙන ඇති බවටද තොරතුරු වාර්තා වනවා. සිය පෞද්ගලික කාර්යමණ්ඩලයේ අමතා නිමල් ලංසා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ කිසියම් අක්‍රමිකතාවයක් පිළිබඳ චෝදනා එල්ල වුවහොත් තමන්ට විවිධ කොමිෂන් හමුවේ යාමට නොහැකි බවයි. ඔහු ජනාධිපතිවරයා හමු වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටද සූදානමින් සිටින බවට අපට තොරතුරු වාර්තා වුණා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා නිමල් ලංසා මහතා සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳව සිය අදහස් මෙලෙස පළ කළා. හිමාලන් සමයතුමා ඉවත් වෙනවා කියලා කටකතා පැතිරලා තිබ්බා මමත් දැක්කා. මං හිතන්නේ අර රඹුක්කන අධිවේගී මාර්ගයේ ටෙන්ඩරයක් සම්බන්ධයෙන් කියලා නොයෙකුත් තැන්වල කතා වෙනවා. මම ඒක ඇත්ත නැත්ත දන්නේ නැහැ. නමුත් අපි දැක්කා ඒ චීන MCC කම්පැනියෙන් ජනාධිපතිවරයාට අරපු ලියුම. ඒ ලියුමේ චීන කම්පැනිය කියනවා ටෙන්ඩර් එකට ආයතන දෙකක් ලංසු ඉදිරිපත් කරලා තිබුණා. එකක් දේශීය කණ්ඩායමක්, අනිත් එක MCCI කියන කම්පැනිය. ඔවුන්ගේ මූල්‍ය ප්‍රපෝසල් එක ඒක විවෘත කරේ නැහැ. එක කණ්ඩායමකගේ මේ ටෙන්ඩර් එක එස්ටිමේට් එක විතරයි විවෘත කරේ. ඒක අසාධාරණයි. ඒක සම්මත වෙච්ච ප්‍රසම්පාදන ක්‍රමවේදයට සම්පූර්ණයෙන්ම පරිබාහිරයි. ඒ නිසා ඔවුන්ගේ දැඩි අප්‍රසාදය ඔවුන් ජනාධිපතිතුමාට යොමු කරලා තියෙනවා. ඒත් එක්කම ඔවුන් කියනවා ඔවුන්ගේ මිල සහ රඹුක්කන සෙක්ෂන් එකට ලබා දෙන්න යන මිල අතර ඩොලර් මිලියන 820ක වෙනසක් තියෙනවා කියලා. අපිට මේ
ඩොලර් මිලියන 20ක් නැතුව කන්ටේනර් හිර වෙලා ඉන්නකොට වරායේ තෙල් ගේන්න ඩොලර් නැති වෙලා ඉන්නකොට බෙහෙත් ටික ගේන්න ඩොලර් නැති වෙලා ඉන්නකොට සාධාරණ ප්‍රශ්නයක් අපිට ජනාධිපතිවරයාගෙන් අහන්න වෙනවා මේ ලියුමට ප්‍රකාරව ඇත්තද මේ මිනිස්සුෝ කියන්නේ ඩොලර් මිලියන 820ක් වැඩිපුර ගෙවලා ටෙන්ඩරය තෝරාගත්ත කණ්ඩායමකට දෙන්න එලෑස් වෙලා ඉන්නවද කියන ප්‍රශ්නේ තමයි අපිට අහන්න තියෙන්නේ. චීන පුද්ගලයා නාගතුමාට අරපු ලියුම අපිටත් එවලා තියෙනවා. අපිත් මේ ප්‍රශ්නේ අහනවා. එම පුවතත් සමගින් අප ඔබෙන් සමුගන්නව උදෑසන ප්‍රවෘත්ති තුලින් යලි තමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුදායි දිනයක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.